සරණයි සැදැහැති පින්වත් ඔබ සෑම සේලොතිනාටම. සදහැවතුනේ තතාකත ලෝතුරුෂ්‍රය සද්ධර්මයෙන් ඔබේ පිනිසාර වූ හතවත් නිවාසන්හාලන බෞතිහාරෝ පවාහිනේ නාලිකාව මේ පැහේදී ස්‍යවේතනය කරන දායකත්ව ධර්මානු ශාස්සනාවමලිසින් ආරම්භකිරීමටයි සූදානම් පන්නේ. සදහැවතුනේ, මෙතුම් මෝදේශනාව වෙනුවෙන් සිදුකලාපුූ ආරාතනාව පිළිගෙන කොළ මහත ශ්‍රී සම්බෝධය මහාවිහාරස්ථ, පරම පූජනීය බෝතිී සත්වකුණෝපේත, පානතුරේ අරියදම්ම නාහිමි අනුස්මරණ මැදිරිිපරිශරය වෙත වැඩමකොට වැඩහෙදින පින්වත් ස්පාමින් වහන්සේ මිනුවන්කොඩ මොරකුඩවත්ත සම්මා ආජීව බෞධ ආශ්‍රමාතයේ කාරී පූච්චපාද, අවසරයි නමසිහිපත් කරන්නට මොරහවක්ති සුපෝතිී පින්වත් ස්වාමීින් වහන්සේ අපිහැමතිනාම සියල්ලන්ට ප්‍රථමෙන් සාතුනතින් පිළිගනිමෝ. සාතුූසාතුූසාතු. සැදෑමතුනිේ අදම මෙයුතුම් මෝදේශ්නාවට සද හැතිදායයිකත් වෙ ලබාතිී කටයේතු කරන්නේ මාතර වල්පුල පතිංචි නිහල්කාමිණි අභේකුණවර්තල මහතා, නාම අපේගුණවර්තන මහත්මිය ඉශුකා ප්‍රියන්කා චතුරිකා සංජීවන් යන දරුවන් සමක චන්දන ලහිරු චොමිල් සහ දුලාංචිය ඇතුරු පවුලට සහ සම්බන්ධය සීලූම පින්වතුන් පින්වතියන් විසින්. සමන්තහාචක්හවාලිසූ. අන්ත්‍රගචංතුදිීමතා සදধাංමං මනිරාජස්ස සොනංතු සගහෙ මොක්හෙද ධංම සවන කාලු අයං බදංතා ධම්ම සවන කාලු අය භදන්තා ධංම සවනෙ කාලු අයං බදන්තා නමුුවතස්සේ ভাගෙවෙතුවරහතු සම්මා සම්බුදුදස්සේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සංබුදුදස්සේ නමුුවතස්සේ භගෙවෙතුූ අරෙහතු සංම සංබුත්දස්ස පත්හව්‍යයික රජ්ජීන සංහස්ස ගමනීනවා සම්බෙ ලෝකාධී පච්චින සෝතාපති පලවර ගෞරුවනීය මහා සංගහරත්ී නවසරයි, සැදෙහෙති සත්පුරුෂ කාරුණික පිින්බර වාසනාවංත පිංවතුනි, පිනැති ඔබැහැම දෙනාම, අදමීම හොති බලාපුොරොත්තුව, තුංලොවක් සනසාලූලූ තුරු තතාගතුතුම්. සම්මා සංබුදු බුදු අමාමේණියන්ගේ සම්බුදු බුදු මොවින්. දේශනාකට වදාල උතුම් ශ්‍රීසත් ධරම දේශනාවක් ශ්‍රවණය කරන්නට. පිනැති ඔබ අසා සැනසනමේ දම් දේශනාව රටපුරාලෝපුරා විසිර සිට නිතනේ. බෞද්ධයා රූපවාහිනය තුළින් උතුම් බුදු බනඇසුරු කරන, සුවහසක් දනන්ගේ සි සුවපත්වනු පිණිසවප කාරවන දායකත්ත ධරමානු ශාසනාවක් ලෙසින් සිද්ධ කරන්නේ. අදමි ධරමානු ශාසනාවට දායකත් එක් කරනවා මාතර වල්පොල පදිංචි පින්වත්. නිහාල් ගාමිණ අභයගුණවරදන මහතා නාමා අභය ගුණවරධන මහත්මිය. ඉශුකා ප්‍රියංකා චතුරිකා සංජීවන් ඒවාගේම ඒ දරුවන් වගේම චන්දන ලහිරු චමීල් සහත් දුලාංජියය තුළු පවුලි දූ දරු පිරිසගේ දායකත්ව ඇතිව මිහතුම් ධරමානු ශාසනාව සිද වෙන වෙලාවයි. ජීවිතයට දැනුම ධනයේ බොහෝදය අපි එකතු කරගෙන අපේ ජීවිතයට වටිනාකං හදාගන්න ජීවිතයට එලියක් ඇති කරගන්න අපි විහෙසුනත්. පංහතුනී බුදුවරේ ධරමය තමන්ග ජීවිතය ළඟ නැත්තං ඒ හිගයි ඒ අඩුව තමන්ග ජීවිතයර කුමනදකින් එළියක් වටිනාකමක් ඇතිකරගඩ හැදුවත් මහතු අඩුවක් ඒ ජීවිතය ඇතුළේ ඇති බව ඇසුරු කිරීමෙන්මං අපට දැනන හැගෙන කාරණාවක්. එනිසා ජීවිතයට බුදුරජාණන් වහන්සේ වන දරුවෙක් තනන මෞපියන්ටුනත් මතක්කලිය දරුවන්ග පාපා නිවාරීන්තති පවෙන් වලක්වා කල්යානී නිවේසින්ති පිනෙහි යොදවන්නටය කියලා පළමුුවම දේශනා කළා. තුන් එෙනයට තමයි සිිප්හන් සික්කා පෙන්ති ශිල්ප ැනුම දරුවන්ගේ ජීවිතයට දෙන්න උත්හ කරන්න මතක්කරේ. එනිසා ජීවිතේ පිංහතුනි මොනදේවල්වලින් අපි වටිනාං කල්පනා කළ සොයාගන්ඩ. ධරමී ලකුණ පුංචි සන්දීඳන් තමන්ගේ ජීවිතයේේ තහවුරු කරගෙන ලකුණු කරගෙන නොතිබබොත්. ඒ අඩුව තමන්ගේ ජීවිතයේ තමන්ට දැනවා තදිින්ම. ඒ හෙන්දා ඔබ තමන්ගේ ජීවිතයේ ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ ධරමී මුල් කරගෙන ලංකරගෙන කටයුතු කරපු පිරිසක් නිසා. අද තමන් අනන් ත අප්‍රමාණ පිංකුසල් උපදවගන්නට උපකාරවෙන උතුම් බුදු බන කහන වෙලාවමයි. ඒවාගේ සුවහසක් දනන්ගේ සිත් සුවපත්වේවා යන මෙත්සිත පෙර දරිරගෙන ධර්මදානයක් ලෙසින්. මේ උදාර පිංක අද දවසේ සිද්ධ කරන්නේ. එනඋතුම් දහම් ගෞරවේ උපදවන් මේ වෙලාවෙ බනදේශනාව අපිශ්‍රවනය කරමු. පිංවතුනී ජීවිතය ලෞකිකව දිනන්නත් ලෝකෝතොරෝ දිනන්නත් අපිට උපකාර වෙන ගුණයක් ගැනයි මං අදදවසේ ධර්ම දේශනාවෙන්. අපට විවරණය කර ලදන්නේ තමා වීරයකින ගුණය පිණිමඳව. ජීවිතේ බොහෝ වෙලාවට අපිට වීරවන්තය අද මුණගහෙනවාඩුයි වැඩිපුර මොුණගහෙන උදසීන අය. අලස ජීවිත ඇතියි තමා අපට වැඩිපුර ලෝකෙ මුණගැහෙෙන. ඉනං අනුන්ගෙන් ඉල්ලා හ සොරකම් කොට තමන්ගේ ජීවිතේ ශස්්‍රයක කරගන්න දංඟලන මිනිසුනෙවෙයිද මේ ජීවත්තින සමාජ දැ වැඩීින් ඉන්නක ල අපට දැනින්න නෙද. ? එනඟම් බැලුහාම අනුන්ගින් ඉල්ලා ඇපෙමින් තමන්ගි ජීවිතයේ ජීවත් කරවන්ඩ. කාල ඇඳල ඉන්ඩ බලන ජීවිත අතරේ. ඒමත් නැතැන් සොරකම් කරලා තමන්ග ජීවිතේ, කාල ඇඳල ඉ දඟලන පිරිසක් නෙවේදදැඟා අද සමාජි වැඩිපුරමුණගහින්. අන්න එැහෙහි කියල කොයි වෙලාේ බැලුවත් අනුන්ට අතපාල ඉල්ල අන්ඩ පුරුදුුවවෙච්ච පිරිසක්කිවා. එ වගේම තමයි ජීවිතයේ අං අනිතයට අයිති වෙන්න තීන දේවල් අසේ මාන්තිකව සොරකං කරන්න පුරුදුුවවෙච්ච පිරිසක් අදපි ජීවතෙන සමාජිනැද. එනයි වීමේ හේතුවත් මොකක්ද. තමන් තුළ වීරයකෙන ගුණේ හීන වෙලා යාම. එනම් ලෞකෙක වන්සේනොත් මනසේකොට ජීවිතයේ අනුන්ගෙන් අත නොපා ජීවත්තයෙන් අනුත්තයට. අනුන්ගෙන් නොයිල්ලා ජීවත්යන්න. අන්සතුදයා සොරකන් නොකර. මට මගේ ජීවිතයේ පවත්තන්ට තරමට මගේ උත්සාහයේ ඇති ඒ උත්සාහයේ පිළිබඳ තමන්ට විශ්වාසයයක් තියෙනවාවනම්. තමන්ට තමන්ගේ වීරය පිණිබඳ විශ්වාසය ඇතියෙනවා නං. ඒකෙනාට මේලෝකයේ උදාසීනකමින් හෝ ඒවාගේම ඉල්ලා යැපීමෙන් හෝ හෙම නැත්තං ජීවිතේ සොරකං කිරීමින් හෝ. ඒ දිනාගන්න ජීවිත ඒ කිසිවක් නොකර තමන් උත්සාහයේ නිසා දිනාගන්න මිනිසුලෝකය පිට හබ වෙන්නද හම් වෙනවා. නිවන පිණිස කල්පනා කළත් මේ එලෙසමයි. නිවන්දකිින්ඩත් අප්‍රමාණ වීරයයක් තිීන් ො නිදැම් බදුරජාණන් වහන්සේ බෝසතුන් ලෙස චතුරංග සමනාගත වීරයක්නේ. ආඋන්හන්සේ කල්පනා කළේ කොහොමද. මගේ මේ ලේමස් සිදීගියත්නේද. මගේ මේ සරීරය අංයටකටු ආදීදේවල් ඉතිරි වුණත්. අං ඉතිරි වෙත්වා මං එහෙත් මගේ වීරයත් නොහැර බුදුභවිනිීම වීරය කරනවාකින අරමුණනි බෝසතුන් ළඟතිබුණි. තිීනිසා තමන්ගේ ඇට ලේමස් අන් සිදුනොත් සිදේවා වියකී යත්වාකින අරමුණ ඇතිව. උන්හන්සේ පිළිපන් වීරය තමා බුද්ධතය කරා තමන් අරගෙනයන්නේ. තිීනිසා බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයේ හැටියට අපි අපි ජීවිතය තුළ වීරයකෙන ගුණය හොදට ප්‍රගුණ කරගෙන යායුතුයි. දැ බුද්ධත්තය කරා යන වීරය පාරමිතාව ගැන කතා කරදදි ධරමී තුළ විස්තර කරන්නේ දන්දීම් සිල් රැකීම් එවාගේ දුතහංග පිරීම් එවාගේම අනුන්ට යහපත සැලසීම වැනි මේ කාරණාවන් යම් කෙනෙක් පිංහතුනි අකණ්ඩව වීරයෙන් සිදුකරගෙන යනවද එය වීරය පාරමිතාවට පිටු බලයක් වෙනවා කිය එක. අකන්ඩතාාවී යුතු එයා කරගෙනන දන්දින්න එක වුනත්. එක කාලෙකට පමණක් සිදධ කරන එකක් නෙවෙ. නිවන දක්වාම තමන්ගේ දන්දීම, නිවන දක්වාම තමන්ගේ සිල්ඩැකීම්, නිවන දක්වාම තමන්ගේ පිළිවෙත් පිරිම්, ආරක්‍ෂා කරගෙන පිළිවෙත් පුරන කෙනෙක්තමා වීරය සම්පන්න පුද්ගලයා. තියත් වීරය පාරමිතාවත් දක්වාම වැඩෙන් හැටි ධරමියය තුළ විස්තර කරනවා. ඉනන් ජීවිතයේ බොහවෙලාව ටි දකිින් එහෙම වීරයක් ආරම්භ කරන්නවා සමත් නොවනුවේ. ඇත් මන්ගේ අබල දුබලතාවයන් කියමින් නිතරෝම පිනක් කුසලයක් පවා මගහරින්ද පුරුදු වෙච්ච පිරිසක් නැද්ද. ජීවිතයේ පින් කුසල් දහම් ළඟ වීරය ගැන කල්පනා කර ඇදි. අන් තමන්ගේ කායක මානසික අපහසුතා මුලට දාගෙන හරයි. ජීවිතයේ පින කුසලය මඟහරවගන්න ඇත්තු නැද්ද. අංහිමින්න. දැ මේ පින් ඇති මෞතුමිය අපි ධර්මදේශනාවගට සෙත් පතනවානි අදට අවුරුදු සීයක් පකිරීම නිමිතේ. ඉති ආම මතරින්දන් දුර ඉඳන්නන් ඔ ඇතු නහන් එක තුන. අනේ හිනංආං ඒගාවහොඳ වීරයක් තිබුණා. අ ඒගා වීරයක් තිබුණ තනිතෑගා වීරයක් නොතිබන අම්මට අීතින් ඔය වුවමනාව තිබ්බට ඔය අම්මට ඔච්ට දුරක්ක අන්ඩබේ. එැම්ම අවුරුදු සීයක්ෙන. දැන් තවත් පරිසංකරගත්ව තන් තවට්ටිකක් කල් ඉඩ පුළුව. ඉතිං ආංගේ මෞු්ට වීරය තිබන තනිතෑයට වීරය නොතිබාන. ඒත් මේ ගමන ඉඩබේන මේ මවු්ටත්ම පිරිසටත් වීරය තිබුණු නිසානය අදමී මොහොතට සජීවී වකතු වෙලා බණහන්. ඉද සමහරු ළඟනේ. පේන මතුපිටින් පේන තරමට කයෙහි මනසේ දුබලතාවය නැතත් හදාගෙන හරියා හිතින් හරි හිතනවා. මගේ කය දුබලයි මගේ මනස දුබයි මටවේ ඉරියවයිෙන් ඔච්චර වෙලාක් ඉන් පුුවන්කමක්නේ. අන් කියලා පිනකුසලියය නොකරම කල්වේලාසනවෝ මගරිනයි නැද්ද. ඒ අලසකෙනගේ සපහවේ. එහෙම නැත්තන් කල් මරනවා. පිනක් කුසලයක් ඕවඉතින් තමගමනේ තින් තවයිතින් අපිට කල් තියෙනවානි. දැන් ජීවිතය ආම්පෝයකට සිල්ගණ්ඩයන් ඩාරාධනා කරත් ධානයක් පින්කමක් ගැන කිව්වත්. අන් ඒවට ජීවිතය කල් අරගන්න නැද. ඒ කල් අරගැන ඇතුල තින් යන් තමන්ගෙතින උදස්සසිනකම වීරේ හීන භාවය ඇතිවුන්ගේ පුරුද්දක්කේක. අපමාදු අමත පදම් පමාද මච්චුණෝ පදන්නේ ධරමී විස්තර කරන අප්‍රමාදුණුෙන නිවනට ළඟයි ප්‍රමාදියුණු කෙන මරණෙට ළඟයි. දැද ගොඩක් මරණට ළඟ මිනිස්සුනේ දි මුණග හෙ නිවනට ලඟයට වඩා. මේ මරණී සිද්ධ වෙනකන් ජීවිතය උද්‍යයෝගෙන් ලෞකික වැඩටික කරලා ඉවර කරගන්න දගලෙන මනිස්සුටිකක්මනිසා. පිනක්වන කුසලයක් න ද්‍යෝගගේ ජීවිතයේ දියුණු නොකරගත්ත පිරිසක් නේද වැඩිරාට හම්බි එහෙම පිරිසක්.. එතකොට අගේ උදාසේන කෙනාගේ සභාවේ. අන් කල්වේලාසනව පින මගාරිනව හේතු කියලා. පරිසර සාධක ගැන කියලා හරි නැත්තන් ගතී හිතේ ති දුබලකම ගැ මතු කරලා හරි පින කුසලේ මාගරෝ ගන්නවා. එහෙම නැත්තං කල්මරනවා. තව සල්ලි ටිකක් එකතු විච්ච කාලකටම මේ. ඒ බර මේ ප්‍ර්න වර ච්චකාලෙකටගේ හදල ඉවර වෙලාම ඔන්න ඒ නන්ධානය පිත් දෙෙනවා. ආලමයි දීගදීල යුරුුණාට පස්සිතින් ප්‍රශ්නීවරයි නට පසිතින් පින්කම්ම තමයි අපි. හන විවිධ හේතු ආම් මතු කරලා ජීවිත ඒ මොහොතේ ආසන්නේ කරන්න තියන පින මගරිනයි නැද. එහමන්න. ඒවාගේම තමයි සමහරු පිනක් කුසලයක් පටන්ගත්තත් ඒකට කල් පැවැත්මක්නෑ. බොහෝම පුංචි ි එක කාලයක් ගෙවුණු තැන එයාගේ පිනකුසලිය මගේ ඇරිලා නැවතිලා. අකණ්ඩ භාවයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයයි කියල කියන්නේ. බෝසතුන් නිවන්දකිනකම් මේ පාරමිතා පිරුවන්. කලක්කාම් පාරමිතා පුරල විවේකයක් අරගෙන නැවත පටන්ගත්තය එකක් නෙවෙේ. අකණ්ඩව කරගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ශාසෘුන් වහන්සේ දිහා බලලා. න්ගේ ජීවිතයේ අලසකම දුරු කරලා වීරය මතු කරලා අකණ්ඩ භාවිං අප්‍රමාදී භාවිං පිනකුසලේ තුළ තමන්ගේ හිත පිහිටවගණ්ඩ දක්ෂ ඉනං. අං ඒකෙනට නිවන වැඩිය ඇතක නෙවෙේ. ඒකෙනට ජීවිතේ ලෞකික කටයුතුනත් පසුගාමී තැනක පවතින්නේ එදිනදා කටයුතු ඇතුළෙුනත් ජීවිතයේ ජයයක් දිනුමක් ලබාගත්ත කෙනෙක් බවට පත්තින. එයනිසා ජීවිතයේ එයා අන් සියලු දේකට වඩාමී ධර්මීතුලින් ලබන්න පුළුවන් සුවයේ සැනසිල්ල මුලින් තේරුන්ගත්ත නිසාමයි ඒවිනිගේ උත්සාහහි පවතින්. ද ජීවිතයේ මිනිස්සුන්ට ලෝකෝතර අරමුණේ තියන සුවය රසවත්භාවය සැනසිල්ලේ තියෙන ප්‍රමාණී වටිනාකම හිත්තිං තේරුන් අරගෙන නැතින සාතමයි අන් ජීවිතයේ ලෞකිකව දිනා නොගත්ත දේවල් දිනාගණ්ඩ මීතරම් වෙහෙක් මිනිස්ස දරන්න. එක යරමං ගාථහපාටයකුණුත් මතා කලි පතවයා ඒක රජ්ජීන සගගස්ස ගමනීනවා. මේ ලෝක මිනිස් සෝ අන්ජීවිති ලෝකෙ අධිපතිකම. ඒවාගේම ශක්‍රපදවිය, සක්විති පදව සුගති පදවයට කැමතිවී. හැබැයි සෝතා පත්ති පළන්වරා. සෝතාපන්න පලට පත්වෙලා ලබන්න පුළුවන් සුවය. සිදයකින් ලැබිය නොහැක්ක් එ නිසා සුගති ගමනට වඩා ලෝකයේම අධිපතිකමට වඩා ශක්‍රපදවයට වඩා සක්විිති පදවයට වඩා බුදුරජාණන් වහන්සේ මත කළා සෝතාපත්ති පළංවරම් බොහෝම ශ්‍රේෂ්ටයි සෝතාපන්න පලියට පත්වීම කද එයාන් ඒ කාන්තයෙන් තව සංසාරයේ දුක්කිතව උපදින්නේ භව හතකට විතරයි එකෙනෙ එක සනාත කරගන්නවා සෝතාපන්න පලට පත්වීමත එක්කම එහෙනම් මේ ආධ්‍යාත්මික සුවයේතින රසේ තමන්ගේ ජීවිතයට දැනු නු කෙන එය තහවුරු කරගැනීම උදෙසා. හදාගත්ත ඒකා එන වීරේකින්තු තමන්ගේ ජීවිතය පිළිවෙත්පුරුණු. වාහනය කැඩුනහම ගරාජකක් හොයන්න වගේ ගොඩා කලාට මියස බරුදුදීලා තින ොකද. තමන්ට ප්‍රශ්නයක් කරදරයා කාපු වෙලාට තර බුදු හොයාගෙනයන්. ධරමී හොයාගෙනයන්. අන් තමන්ගේ වේදනාවට අස්සසෙන්ද විතර බනපද හන්. ඒ ඩිගා සමන ච්ච හටිය මොදවෙන්නන්නේ. අදැන් ඉති මට මමුකත් ප්‍රශ්නයනය පුුරුදුවිදිවිට වැඩ කරගෙනයනවා.නේ කරාජයකට වාහනය අරංගිල් හදාගත්තට පස්සේ අදන් ප්‍රශ්නයන්න දැන් ඉතින් දුවන්න පුළුවන් අයිකැඩිනකං. ඒ වගේ අදහසකින් නවේද මිනිසුන්ගේ ධර්මමාර්ගගේ හැසිරීම ගත්ත. යම උුණු වෙලාවට ඕවන් දුවගෙනෙනවා. ඊට පස්සිතින් ඒ මතක අමතකව ගියපු ගමන් ඒ වේදනා ඩිංග සමනී වෙච්ච හැටී. ආ යට පුරුදු විදිහටම තමන්ගේ ජීවන චක්‍රයට වැටිලා ගමන් කරන පිරිසක් නේද වැඩිපුරු සමාජ ලෝකය අපිට මොගහෙන්නේ. ඇැබයි භාගෙතුන් වහන්සේගේ ශ්‍රාවක එහෙමනිවෙේ. මං අර මතක් කළ වගේ අප්‍රමාදී භාවයකින් අකණ්ඩ භාවයකින් ජීවිතයේ පිළිවෙත්පුරනෝ. ඔය වීරය පාරමිතාවගන චරියාපිටක සඳහන් කරලා තියනෙ කොහොමද කරුණුපාය කෝසල්ල පරිග ගහිතෝ. හාය චිත්තෙහි පරහිතා රම්බෝ විරිය පාරමිතා කල විස්තර කරනවා ඒක කියන්නේ කරුණාව ඒවාගේම උපායශීලීත්තය. ඇතිකරගෙන අයි යම් කෙනෙකු අනුන්ට ලෝකයාට කරන්න පුළුවන් සෙත ගැන හිතලා. තමන්ගේ ජීවිතේ වීරයක් හදාගෙන කටයුතු කරනවා දඒක වීරය පාරමිතාාව වයි කියකින. එ උපාේශීලීය කවුශල්ලය දියුණුරගෙන කරුණාවන්තකම දියුණු කරගෙන අනුන්ට කරන්න පුළුවන් අනුන්ට සිද්ධ වෙන යහපතගෙන සලකා. යම් කෙනෙක් වීර සම්පයුක්තෝ කටයුතු කරනවාද එය වීර පාරමිතාව වේ කියලා දරමී විස්තර වෙනවා. එන හැමමොහොතකම තමන්ග ජීවිතයේ කරුණශීලී ගුණය දියුණුරගෙන උපායශීලී තේකයන්නේ අකුසලට නොවැටෙන පාපට නොවැටන කුසලේට වැටෙන ආකාරයට හිත පිහිටවගෙන. කටයුතු කිරීමේ දක්ෂතාව යම් කෙනෙක් දියුණු කරගෙන වෙරවඩනවාද වැඩ කරනවාද ඒකනා මේ වීරෙනමැති ගුණේ තුළම තමන්ව පිහිටවාගෙන ජීවත්වෙන කෙනෙ. ඔබාපි ජීවිතය එවැනි තැනක පිහිටවා ගත්තා හැඟීම තමන්ට ජීවිතය තියෙනවා නං. අං ඒකනට කවදක්වා මරනාසන්නේවා සතරපා බයයක් උපදින නෑැ එක නොබාගිතුන්හන්. ද ජීවිතයේ මරනාසන් එනෙමී ජීවත්වෙනටගේ සතරාපාපයින් ජීවත්වෙන මිනිසු වැඩිපුර අපට හමවී. තමන් බීරිං මිසිලෙස මේ පිළිවේ තාරක්ෂා කරගෙන වෙරවඩන කෙනෙක් උනං තයාගේ තුළ තමන්ට පිරිසිදු හිතක් තියෙනවා සීලේ තුළ තමන්ට පිරිසිදු හිතක් තියෙනවා අං එකග හිතක් ඕනම මොහොතක තමන්ලඟ තියෙනවා කුසලී වෙනුවී කියලා දැනෙනවා නම් ඒකෙනාට ජීවිතයේ අපයබයක් උපදින්නේ. දැ ජීතේ සෝතාපන්න පලි එනෙවී අපාය භයවත් තමන්ගේ පිළිවෙත් මෙනෙහි කරලා අං අපාය බයපවා නෙහෙහි කියල තමන්ට තමන් සනාතකරගන්න පුළුවන් ජීවිත. කොච්චර රල්ද මේ සමාජි ලෝකය අපිට මොුණ ගෙහින්. ඇබැයි වීරය තුළ කුසල් දහම් වැඩීමේ වීරයේ තුළ ජීවත් එෙන කෙනාට ඉහෙම පිංහතුනි අපාය බය උපදන්නන්නේනෑ. තින් බුදුරජාණන් වහන්සේ විස්තරකන ආරම්භ වස්තු සහ. ඒ කුසීත වස්තු කියෙල කාරණාටක් දරමී තුළ. ඔය අලස්ස කෙනා උදාසීනෙනා කුසීත වස්තුලට ලක්වෙෙන හැටිත් ඒ කුසීත භාවි උදාසීන භාවේ හැරදමා ජීවිතය කුසල් වඩන කෙනා ආරම්භ වස්තු අටතුළ ජීවත්වෙන හැටිත්.ඒ කුසීතාරම්භ වත්තු දේශනාය විස්තර කරන්න කුසීතවීමට බලපාන කාරණ හැටිට මොකද. අම් මේ ලෝක කුසීත කෙනාගේ සභාවේ එතමයි ඒයටට කොහැරි ගමනාක් අන්ඩ තියනවනන්යා කල්පනා කරන ොමොකද. දැ ඉතින් ඒ යන ගමන පුරාවටයි විවේකය හන් ඇස් දෙකපියාගන්න වෙලාවක් නින්දක් ලබන්ඩ මොහොතක් මුණගෙහින්නේන්නේේ. එනිසා හොඳමදේ ඒතමයි අන්ඩ කලින් හොඳ නින්දක් ලබාගන්නේ එක. ගමනාක අන්ඩ තියනවා කියනක මතු කරගෙන මෙයා නින්දට බරවිෙන. ඉටවස්සේ ගමනක් ගිහිලාවා මොද කියන්. ගමන පුරාාවට ඇස්දකපියයා ගණඩ වෙලාවා කම්ඹුුණනේ දැන්වත් ඉති ඕ නිදිිය ගණ්ඩනය කියක ආපු හටිය ටිල නීති. වැඩට අන්ඩ තියනොනමොකද කුසීතය කල්පනා කරන්න. දැයිති ගියපුලීඳ අයි වැඩක් එෙතිංආයි. දැසටවත් විවේකයක් නින්දක් ලබන්ඩන නෑ හම්බේන්නේ. කල වැඩට අන්ඩ කලනුත් වේලාස නෝමට හිට වැඩට අන්ඩ තින මයියනහි නිදිය ගඩ කියලා කල්තියාාව නින්දට ගිහිල්ලා. වැඩට ගිහිල ආට පස්සෙ මොකෝ කියන්. ැඟති මං හොටෝ මහන්සුනා වැඩ කලා විවේකයක් අං ගතට ඉහිතට ලැබුණනීමනේ දැංඟඉතින් හොද නින් දකෝන් කවුරු කතා කරන හෙම නෙවී. මටහිමයි කරදර කරන නිී කියල හැමෝටම මතා කරලම යන්නේ නින්දටන. තීවාගේමයි ඒකෙන අඩුවෙන් ආහාර ගත්ත වෙලාටත් කල්පනා කර නොකක්ද. අදනම් ඇඟට ගත්ත ආහාරටිකත් ප්‍රමාණය බොහෝම අඩුවෙන් ගත්ත ප්‍රමාණවත්නේ හිමිදල ලන්ත දාල වැටේදන්න ෙත්නය කියල මොකෝ කරන්නේ. වැටිල ටිකක් නීතියෙනවා. අන්කෑ අඩු වනාකිර කෑම වැඩියෙන් ගත්ත දාට මොකෝහිතන්. අදනං ආහාරටික බොහෝම හොඳදට තිබන ති වෙනදා කනමාත්‍රාව ප්‍රමාණයත් අභි බවා ඒහින්දම ඩිගහ වැඩිපුරත් කෑම ගත්තා. කොතේ කෑම ගත්තාදත් බිහිෙත් පෙත්තේ ඉඩ පවාදැ නැති වුණා. දෙ සමරලට ිෙත් පෙත්තිවත් අඩුම ඉඩ තියාගෙන සමහු කනෝනි. ඉතාමතාන ඇේ හොඳට කෑමතිබුණ දාට බිහෙත් පෙත් අමක වඩම කෑමාරක් එතකොට මොගද හිතන්න මෙහෙම ඉඳල කලන්ති දාල වැටේද දන්නන්නේ එත්නේ අද ගත ප්‍රමාණි වැඩි ආහාර කියලාං එදාටත් නිදිය ගණ්ඩයනෝ අල් පාබාදය ඇති විච්චදාට මොකද කල්පනා කරන්න අද ටිකක් ඇඟටත් හරි මදි වගේ හිසත් කැක්කු ක වගේ ඩිඟ කැරකෙන්ඩද වන්ද ඉන්ඩයන්නේ ම ටියොත්නං වැට්ඩත් ැරිනෑැ කියල ඊට හොඳ ඊට කලින් ඇඳට වැටිලටකක් නිදිදය ගන්නේ අල්පාබාදයක් හටගත්ත දාටත් නීදී බහු ආබාධයක් හට අරගත්ත දාටත්ම හෝ කියන්නේ අපි හිතමකවාන්යා රෝහල් ගත වෙලා නිව සටාවයි කියලා ඊට පස්සෙකනුම්කො රෝහල ඉන්නකංනය කිසිීම නින්දක් එ නිසා දැන්වත්වෝම් පිළිවෙලකට නිදිය ගන්න්ඩෝන කියලම තමා ගෙට ගොඩ වෙනවුනට අපා රෝහල ද බලන්ඩ ග හාම ොහොමමාරුවෙන් ඇහැරෝල තමාර දෙලුන් ගෙඩි දෙගතුනත් පෙනල කතාක ලපි එන්නේන. එයාගේ නින් දෙ සරට වටපිටාවයට නින්ද නොගියදනම් දන්නේ නයි. එනම් බැලුහොම් මේ කුසීතයක්ගේ සභාාවෙන. අපි හොම දකින්න ඇද දකිනවා. එදකට යාට හේතු තියෙනවා තමන්ව සාධරණය කරගන්න. කුසීතාරම්භ වත්තු කියන දේශනය විස්තර කරනවා භාගතුන් වහන්සේ. කම්වැලිකෙනට කුසීතකෙනට උත්තර තිනහැ වෙලාකව තමන්ගේ නින්ද සාධාරණය කරගන්න. හැබැයි ආරම්භක වත්තු දේශනා කරනවා ඒ දේශතුළම යමක් ආරම්භ කරන්ට වීරේ කරනගෙන හිතන්නෙ ක ොහෝ දොය කරුණු අටමයා වීරයට ගලපගන්නවා. අ යාහිතනවා කොහොමද දැන් ඉතිංගමී ගමන පුරාවට අයි මට බුදුන්වදින්ට පිරිත් කියන්ට හම්බවනේකරණය භාවනා කරගන්න. එයා ගමනක් පටන්ගන්න කලීියම්ම වේලාසනව ඒ තමන්ගේ පිළිවෙට්ටික සිද්ධ කරගන්න නිසා. ගමන හිලා ආහම තමන්ට ගමන නිසා අහිමිවෙච්ච කාලය ගැන සල කලා දැංඟිතින් ඇඟපත දවාගෙන මොනවකරණ්ඩත් කලින් හොඳට බුදුන් ඇදල පිරිත් කියල භාවනා කරලා ඉන්ඩුවන්. අං යාට ඇතිවෙන හැඟීම. තියා එහෙම ඒදෙනවා. ඔහුම අතලොස්ස අපිට සමාජි මුණගහින් නැද්ද. වැඩට අන්ඩ කල නුත් යා හිතනමකද දැංවිතින් ගියපුලීද වැඩ. ඒ හින්දායි බුදුන්වදින්න පිරි කියන්නට භාවනාවක් කරගණඩ හම්ේ ඉන්නේ. රාජකාරියකටු නැතිහිවන සමහරු විදෙස් ගත රස්සාාවක ඉන්න කෙනෙක්ුුණ අතාවහම ලංකාවට ආන්සාමීන් වහන්සලා වඩම් වනවා දම්පින් අකරනවා නති බැරියේ හොයන් හිලා හාරපානොලින් සග්‍රහ කරනවා. අන් විවිධදේවාක නො දැංඉති ආය අපි රස්සාවා කරන්න ගත්තයෙන් පස්සේ හම්බ කරන එක එරෙන්ද වෙන වැඩක් කරන්ට අපිට කාලෙකුත්න හිතන්ඩවත්. සොයා බලන්ඩවත්. අංර වීරයක් තියෙන කෙනගේ භාවිතා වෙහෙමයි. ඒ අතිරේක ගතට විවේකයක් මනසට කාමියන් සොයමින් කාමියන්ගෙන් ගෝචර කරගන්න පුළුවන් විඳින්න පුළුවන් වේ සුවයක් කියල හිතාගෙන ඒ පසු පස්සේ න්නේ නෑ. එයා මේ මනසට විවේකයක් දෙන ඔ මනසට සුවය හදාගන්න වැඩට එයන්ට කලි නොත්. වැඩට ගිහිල් ආවත් මොක දෙකියන්. මෙච්චර කාලයක් ෝමන් දෙැෙන් වැඩ කලා දෙැන් ඉතින් ඒනිසා මගෑ රිච්ච පින්කුසල්ටික දෙං හරි ඕවන් කරගන්නඩුවඕ. ඒ උනන්දුුවගේඒ උස්සාහිම්මයා ගෙදර ටආාවතින්නේ. අම් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල් අම්ම තාත් ලඟටිහිලේ ඇ පස්ථානටික කරලා කාට හරි කියල කරගන්නකයි ඇති මටනම් බැයිතින් තවත් එහෙම හිතන්නේයා මොන මහන්සයකින් ආවත් වැඩ කරලා ගෙදරටආාවහම තමන්ගේ අම්මගේ තාත්තගේ කටයුතු ඒ පැයකීපෙත් තුල තමන්ට මගැරුුණානම් ඒටික තමන්ගේ සියතින් කරනවා අන්ජීවිතේනේ අලසක නටම මේ මොකක් වකරට බන්. ගෙදර දවසහිටිය අත්තන් සමහරකයට අම්මට වතුරකෝපයක් තේකෝපයක් දෙන්නේ නැති ජීතන ඇද. අම්ම කෑවද බියව්වද කලා හොයල බලලා ආං උනන්දීන් යම අතිරේකව හදල දෙන්න කල්පනාවක්නේ ෙදර හත්ට දෙන ිටිය හත්තට දෙනට හත්තට විදිහකට මට හදන්ඩ වෙන වැඩ මග කරගණඩහම් බන්නේන. අතිරේකව අම්මට කෑමඩින්ගා හදල දෙන්න උනහම ඕගේ අදහස් පිට කරන නැද්ද? නති වීරයක් හදවතේ තියෙන කෙනාට. ජීවිතයේ මව්පියන්ගේ කටයුතු කාරණාවනත් වදයක් වේදනාවක් නොකරගෙනයාට කරන්න පුළුවන්න්නේනෙ. ය සතුටෙන් කරනවා. වීරය හීනයට ජීවිතේ මේ ඔක්කෝම තමංු දෙසා මයි අවසානය කරගත්වේවා වෙන්න. ඇැබයි කිසි දෙයක් වීරය හීන කෙනට කරගඩ බෑ. වැඩිට ගිලා ආපු හැටියේ තමන්ගේ අම්මවතාත්තාව නාවනවා කවනවා පෝනවා. බේත් කරනවා ආන්ඇගේ ආන් ක්‍රීම් ගාන ඔකෝම කටයුතු කරලා. පුංචි බයකාම් බලාගන්න වගේ ඇදට කරලා තියල තමයි ඊට පසේ තමන් තමන්ගේ කටයුතු ටික කරන්න. න ඒ කටයුතු කරගෙනවත් බත්මි ගාන නෙවෙේ ඉසර කරගන්නේ. බුදු හාමුදුරුවලන්ට ගිහිලලා බුදු පහන දල්ලල වතාවත් කරලලා අන්තිවට තමයි තමන්ගේ කුසගින්න නිවාගන්න එකක් කළත්. එහෙම ඉන්න බොහොම අත ලොස්ස. මේ බුදුරජාණන් වහන්සේ ආරම්භක වත්තු. අට විස්තර කරද මේ කාරණ සිහිපත් කරන්නේ අපටන.ඒවාගේ මයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයමි වීරයේ ඇතිකරගෙන හදාගෙන ජීවත්වෙන කෙනා. අල්ප ආබාධයක් හටගත්තා කල්පනා කරන්නමුකද. මේක මහා ආබාධයක් වෙන්න කලින් ආ දෙම්මතියා හොඳට සිහ පිහිටවගෙන බුදුන්වාදදිනවා පිරිත් කියෙනවා භාවනා කරගන්නවා. තව යින්ඩ අන්ඩ මේලෙට මොනතත්වයකට පත්වීද කෞුද දන්නේ. එහෙම හැගේී මක්නයාටතිීන්. ඇතුන් ඉස්ල්ලාම ොකොටමලින් විවේකෙ ලබාදීල්ල ලෙඩිය සහමුලින් සමනය කරගන්නඩ නිවේ යා කල්පනා කරන්න. එ ඒ අනි පැත්ත හිතනවා මේ ලෙඩිය උත්සන්න ඉඩත් පුළුවන්. හැබැ උස්සන්න වනොත් මට යහපත් ඉදිහට හිත පිහිටවගෙන මගේ කුසල් මගේ අන්ට එය බාධාවක් වෙන්ඩ වනත් බැරිනෑ. හිතලයා මොකද කරන්න. පින පැත්ත තුළ කුසලේ පැත්ත තුළ තමාන්ගේ හිත සමාධන්කරෝගන්න. බහු ආබාදයක් කටගත් අතයා මොකද කියන්න. ඉතින් මට මේ ආභාදි නිසා බොෝදේවල් වත් පිළිවෙත් මට මගැරුුණ දැන්ඉතින්. ඒ මගැරිිච්ච ටිකටත් හරියන්ඩ දැන් ඉති කරගෙනයන් ඕෝන. අන්න යාට එහිමනි අදහ සප පහලින්. එහෙ මේ සමහරුන්ට ලෙඩ දුගක් හැදිලා හිටියත්. එයටට මතක් එනමකත් මේ ලිඩී හිදෙතින් හරියටට ක්ඩවත් අඹුණේ නෑ කියලා මගැරිච්ච කෑමබීම හොය හොය අදහදා කාලගිලින මිසු නැද්ද එහෙමීවා. යන්නඩ බැරිවෙච්චා ආං කාමයන් ආසාධනය කරන්න බලාපොරොත්තින ගමම්බිමන් යන්ට දැන්ගෙනන මේසු නැදද. එහෙම ඉන්නවා. ආන් ජීවිත සමරකට නිවාඩුවකට ලංකාවටත් අම්මල්ලඟ තාත්තල්ලගන කෝන් කොහෙරරි හොටේස්ටික් බ්ක් කරගෙන ඒවෑ ඉඳලා අම්ම තාත්තලඟ පිෙනීඳලා පමණක් කියයන ජීවිත නැද්ද. එහෙම ඉන්න වනි අද කාලි මට නම්පුදූ මත්යක් මේ අවුරුදු ගානකට පස්සෙඉන්නේ ආව ඒ මාසේ වත් අඩුම. අර මෞපියෝලංගේ ඉඳලා. ජීවිතයේ වීරං ඇපූපස්ථානයක් කරලා. ආංීත්තන්ට අනීතින් අප දරු ආවකාලිියෝ මංගෙන බලන ඇරෙන්ට වෙනාවක් මේළමයි කලේ නෑෙන්. ඒ ආශිර්වාදය ඇතින තමන්ට ආ අවුරුදු දෙකත්වනත්තා වැඩ කරල ආංගිහිල්ල ඉන්ඩඋනතිේ අනගමනට හදවතින්ම අර ආශිර්වාදය මෞපියන්ග වුනක් ලබනවානේ. එහෙම අපි දකින්නේ. ජීවිතයේ තමන්ට මේ කාලෙට මේ මේේදවල් මගැරුුණයි කියලා අම්ම මගැරිච්චක තාත මගරිච්ක ක න්නෙවේ මතක් කරගන්න ඇවිල්ල තින මොකද. ආංගල තමන් කාාපපු බීපුව පෙරකාපු වීපු තැන් හොයාගෙන යනවන. පෙර හිටිය ඉඳන් හිටුම් හොයාගෙන යනවා. පසින්දුරම් පිනවන්්ඩාආපු ගමනක් කැරෙන්ට පිනක් නම් මගැරිච්ච ආන් දියුණු කරගන්ඩ හිතාගෙනාපු ගමනක් නිෙවීගෙන අපට දැනෙන ජීවිත නැත්්ද. ඉතින් ඒ නිසා මේ මහාම ගත්කන් තියන ඇත්තු ස මහරක් විට. හැබයි එයට මේ වීරයේ කුසල නිමිත් අඳුනගණ්ඩ ඇති අසමත්කම නිසා. ඒ තියෙන උතුම් අවස්ථාව මගරෝගන්න නැද්ද. ඉනිස්සා ජීවිත වීරය සම්පන්න කෙනා ලෙඩවෙලා හිටියත් කල්පනා කරන්නේ ආංය සුවදායක තනට ආ හැටියේ. අඟි කෙනාන් තමන්ගේ ගත වී වීරය අඩපන විච්චකමට මගැ රිච්චදේවල් ඇඟට හයියක් ආතනේ දන් එයාම මුල්ලලා කරලා අන් නැවත මන්ගේ ුණ්‍යි ශක්තිය කුසල ශක්තිය දියුණු කරගන්ඩ ඒකෙනා පෙළැඹෙනවා. අඩුවෙන් ආහාර ගත්ත වෙලාමට අතය කල්පනා කරන්න මොකක්ද. අද මම ආහාර ගත්ත ප්‍රමාණ මට බොහෝම ඇගට බොහොම සැහැල්ලුවක්නේ. අඩුවෙන් ආහාර ගත්තහමතියන සහැල්ලූ ඒකෙනව හොඳයට අත්විඳිනවා. දෙැම්මට හරි පහසු විභාවනා කරන්නට සක්මං කරන්න කල්පනා කරනවා. හිති ඒ තමන්ට ලැබිච්චේ ොද අස්තාව කැටියට හිතනොනැතුව කලන්ති දදාල වැට කෙ හිතන්නේ. ඒ අවස්ථාවක් කරගෙන ඒකනන්කාතයකව තරහහිෙන් ගුගරන්නේ. ඒ අවස්ථාවක් කරගෙන තමන් හොදට භාවනා කරනවා. හොඳට සක්මන් කරනවා. හොඳට බණහනවා. දැ නිද්‍රාශීලීකමකුත් මට ඉන්නේ නැති නිසා පහසුයි හොඳට බණපොතක් කියවනවා. උන බුදුරජාණන් වහන්ේ ශාවකය වීරය තුළ ඉන්න එක තමන්ට කුසලයක් කරගන්න හැට. වැඩියෙන් හාර ගත්ත වෙලාවට වනත්තාන් එයා කල්පනා කර නොක දන් අද ඉතින් අඩුපාඩුවන්නේ අ හාර ටිකත් හොඳ පදමටම මට තිබ්බා ගත්තාදැන්හිති මේකම ම පාවිච්චි කරන හොඳට සක්මන් කරන්න වැඩි වෙලාවා. ආහාරගැනීම පස සක්මනතය බුදුහාදුර වුණා තනු මත කරන්න. ඉඩ පස්සයන් එයාට පහසේ පැයක් සක්මන් කර පුගෙනට පැයක් පරයන්ගේ භාවනා කරන්න පුළුවන් හොඳට. ම ම ආරන්නේ වෙල භවන අධ්‍යස්ථාන වල සන්හන්සේ ලපි අම් භාවනා වඩාදී ඒ දවසේ වැඩ සටහනය තුළි තියන්නේ. අඒ පිළිවෙලට ඒ කටයුතුරික කරනෝවා. අදටත්. තමන්ට සහනියක්. නැතු අදනමී කෑම ගත්ත වැඩි නිසා ඩිගක් හොඳයි දෝසයේ දැන් නිින්දත්යයි කියලා නින්ද හොයන් යන්නේ. ඉසර උදාසීන කෙනාගේ අලසකෙනගේ කොහොමත් භාවිාව වෙහිමනි. අලසයයා උදාසීන කෙන අලසනඇතේ කම්වැලි ැතේ කරුණු දෙෙකට තරමන වටද. කණ්ඩයි බුදියෙන්ඩයි විතරයි. ඔය දෙකට කම්වැලි නැති මිනිස්සු අපිට වැඩිපුර හම්බෙන් නැ. ඔය දෙකට කම්වැැලිනේ කෑමටයි නින්දටයි කැමති. ඒ දෙකට තියන ප්‍රියමනාපකම අනිත් කිසි දෙකට නෑ පිනක් ලඟ කුසලයක් ලගේ එහම ප්‍රියමනාාපකමක් උදයෝගයක් නෑ. දෙවයි දහම වනත් විස්තර කරනවානි? ජීවිතයේ මේ වීරය වැඩෙන්ඩ උපකාරවෙන කාරණාවන් ගැන විස්තර කරද්දිී. අපිට දහමේ හම්බවෙනවා සුභරගුණේ පහසුවෙන් පෝෂණය කළ හැකි එකන ආහාරය පමණ දැන කටයුතු කරන එක තමන්ගේ නිරෝගයක වට චිරජීවනයට තමන්ගේ කටයුතු අනලස්ස කිරීමට උදව්වා. මේ ආහාර පාලනයකින් එතුවගන්න එක ඒකන්නේ ආහාර ගත්දිී බත්පිඩවල් හතරක් පහකට විතර තමන්ගේ කුසේ ඉඩ තියාගෙන ීට පස වතුරු බොන්්ඩයිකින. එතකටමින් ශරීර සෞකයට බොහොම උපකාර වෙන විදිහ. ඉහෙමේ අලස කෙන කම්වැලිෙන උදාසීන කෙනා අන්කට යුතුට හැබේ කෑමල්ලංඟ උදාසීන නැතිෙන ගැෙන දහමින් විස්තර කර නොකොමද. ආහාර හත්තක කියලෙක් කෙනෙකි නො ඒයාගෙස බහමොකත් ආන් එයා කොච්චරට ආහාරගන්නවාදයත් ආහාර ගත්තයෙන් පස. එයාට තනිින් නෙි ගණ්ඩ බැරි තරමට ආහාරගන්න තවකෙකුගේ ආධාරයක් උපකාරයක් අතින් අල්ලා නැගිට්ටවඩව තමයි වෙන්නේ. ආහාරහත්තක කියන්න හිමයි. මිකෑමට ඔහොදේ බීමට නෙවෙයි. ඉතින් කෑමට ඔහෝනම් බීමට කොහොම වෙයි දැන එහෙමයි. ආහාරගත් ආහාරහත්තක කියනවා. තේවාගිමතය බුද්හ වමිතක කියෙක්නින් කින්න. ඒ කොච්චරට කෑමට ගිජු දෙයක් එය ආහාරරගෙන වමාර ඒද අනු බව කරන්නේ කි නෝකිනවා. බෙලුහර ගවයෝ වගේ ගෞවමඩුවට ගිනිි හිදාපු හමනේ. වමාර අනු බව කරන්නේ රැයක් එලි වෙනකන් තලුග ග හින්න වගේ. ඉස්තාලි මනුස්ය තින්නවා. කොයි විලායි බැලුවන්. අව යෝ විවෙලාතු ඉන්න්න තමකට කකාප ගම කොයි වෙලා උගරට ඇදෑද න්න නුසය ැද ඒ ති මැද තමන හරි ි පැණි රි දක්. ඔයි ඉතින් තවත් අතිරේක යහි නම් ඒකත් අපි කාල බලමු කොහිෙන නෑම කොච්චර ගත්තත් ඇතිවීමකුත් නේ බැලුහා බුද්ධ වාමිතක කියලකිනවා ඉති එතකොට ඒ අයකෙරේ කාටව ප්‍රියමනාප බවක් ඇතිවෙනවද ඇතිවන් ඇ වීරේ තියෙන මනුස්‍ය අනිතටුනා ප්‍රසා දෙයක් ඇතිනයාගේ චරයා ධර්මටික ගත්තත් අපහසුවක් නේ යා නිසා කාටව කරදරයක් නෑ අලස කෙන නිසා දහම වනත් විස්තර කරනවා. ආම ශක්තිමත් නොවෙන දැවදන්ඩක කවුරු හරි මුහුදේ. එල්ලු නොත්මොකද වෙන්න යා එයත් එකම ගිලනවා. එතකට අලසයා ඇසුරු කරන අයද ඒ අලසයා නිසාම විපතටමයි පත්වෙෙන්නේ. උදාසීනකමටමයි හැරින්. ආම් පත්තිනවා මතක් කරනවා. අලසයා නිසා. තිී නිසා ජීවිතයේ. ඒෙන ප්‍රියමනාපනය යහපතක් නේ අනිත දිරිමත් කරන්න එක් නෙවේ පිනටවල් ලෞකක කටයුතුවලටත් උදසීන කෙන අලස කෙනා. තිහෙම ජීවිත තියෙනවා බුද්ධවාමිතක අරමතක් කල වගේ ආහාර ගන්න උපරිමීට වමාරා අනු භවරනට එහම ජීත ජීවත් වෙලා තින බුද්ධකාලේ අදත් ඉද හිට නැතනෑ. තියවාගම තමා මේ තත්ත වට්ටක එකන කෑම කොච්චර අනුභව කලාදත් අං මේ නැගිටගන්ඩ තරමටත් නොහැකියාව නිසා එතනම පෙරලේ නොයි කියෙනවා. ද අදටත් ඉනවා තමාරු. ඇඳ ඉස්සල් ආම හදල තමා කෑමකන්නේ. කාපු හැටියේ වැටෙන්ඩ බලන්. අගේක යුතු දෙයක් නෙමේ සෞඛ්‍ය සම්පලන පුරුද්ධකුත් නෙවේ. හිති මීව මේ ධර්මය වහගතු වහසේ මතා කලා තිනවා. මමී චරියාධරමයන් තමන්ගේ ජීතයකන ජීවත්නෙන මිනිස්. ඒවාගේම තමයි දහමේ විස්තර කරනවා අලන් සාටක ඒ කලකෙන ඉහිනවතත් තබාගත නහැකි කියෙන කෙලින් නැගිටලා හිදිය නොහැකි වන මටමටම අ ආහා අනුභව කරන මනුසය ඉන්නවා. ඒ අතරේ තියෙනවා කාක මාසක කියලකෙනවා මේ කොච්චරද අනුභව කරලා දෙයක් කටඇරි යොත්තහෙම කපුටෙකුට කවුඩෙකුට අරන් එයාගේ කටේ තියෙන ආහාර අරයි අඩ පුළුවන්ගෙනවා. ඉති ඔය තරමට අුභව කරවා දැ බලඩුකු සමහරක් වෙලාට මේ කන්න බොන්න නැතියටඩ කණඩුබොන්ඩ ඇතිමින් සුමයි පෙරේතයි ඉගෙනල වගේ හැඟීමකුත් දැනවතැන් නැද. ඉහෙම තියෙන නම හුදයට සුලබෝම ආහාර අනුබව කරන්න ඉඩාව කාසේ තියන මනුෂ්‍යෝම කවම දාක දැකලනය වගේ සමහරක්යට කෑම මේසේක බෙදා ගත්තා. හැබැ වීරේ තියන මනුස්්‍යයා. එයාගේ ජීවිතයේ සුබරගුණයා පුහුණු කර තියෙන ඇති ැනුන නැති ැනු තයා කිවසීම එකම විදිහයි. එතකට එයාගේ භාවිත් අවයාගේ පුරුදත් දෙයාට සහනදායේ ප්‍රතිපදාවක් බවටම පත් වෙලා පවතින් නැද්ද. පත්වෙලා තිෙන. එම් බුදුරජාණන් වහන්සේ මතක්කන තිීන ිද තියන මද කියලකෙන් හිතේ සහ සිතිවිලිවල ඇතිවෙන අලස බවකම් ඇලික. ඒ කම්මලිකම දුර කරන්නත් බුදුරජාණන් වහසේ ගුණයක් ැටියට චරයා ධරමය කැටියට අපි දියුණු කරන්න මතා කරාමකක්ද. ඔය සුභහර ගුණේ පහසුවන් පෝෂණය කළ හැකි බව. ඒවාගේම ඉරියවව වෙනස් කරන බදද තමන්ට ලොකු නිද්‍රාශීලයකමක් එකම ඉරියවන් ඉඳදී දාවහම ඒ හාමදුරුවන්ට භාවනා කන යෝගාවචරීන්ටනත් මතා කරන්නේ මේ පරයන්කයේ අපි බිම වාඩිවෙලා හිදගෙන භාවනා කරගෙන අදී. තදයට නිද්‍රාශීලීකමාවත් භාවනාවේ නැගිටිනවා සක්මනෙහිය දෙනවා. ඉරියව්ව මාරුකර කරනා ඒ තිීන මිද්දට තමන්ගේ නිද්‍රාශීලීතයට ඉඩ දෙන්නේනෑ. තමන්ගේ වීරය අත නොහැරෙන්ඩ ඉරියව් මාරු කරල හරියාන් අරමුණ පිරිසිදු කරග්ඩ ත්සහ කරනවා. අරමුණීම හිත පිහිටවගඩ බලනවා. ම් බුදුරජාණ වහන්ස මේ වීරය දෙවුණු කරගඩ මතක් කරාහිතකොට එන් සුභර ගුණේ පවත්තනක. ඒවාගේමි ඉඩියවෝව වෙනස් කරන එක ඒවාගේම සත්පුරුෂය ඇසුරු කරනක. කලයාන මිත්‍ර ඇසුරු කරහම ආන් ඒයේ නිතරම දන්දනවා නිතර සිර රකිනවා නිතර භාවනා කරනවා නිතර බණහනවා නිතර බණපොත් කියවනවා නිතර ධරම සාකච්ඡා කරනවා ඒවත් එක් ඉඳදමී දොරගුල් වහගෙන ගේ ටුලොක් කරගෙන ෙවල් ලසටරෙලා බුදියන්ගඉට හිතෙන්නේ. දෙමේ තමන්ගේ සුවදු බලලායන්න කෑම ඩින්ගාක් යාගෙනඉන් හැවවා. මේ පැත්ාව නැතුවට කමහනය ගේරවා. එ මොකෝ තමයියට තමන් පුරුදුුවවෙච්ච තමන්ගගේ ජීවන චරයයාාවෙන් මිදෙන්ඩ ආකමැති මිනිස්සු. එන කැෙනාට සග්‍රහ කරන්න නවේ යහදන් තමන්ට සංග්‍රහ කරන්්ඩා මේ දොරක් ආගේටුව කැරලා පිළිගණ්ඩ පවාකමැතිවෙන තරමට මනිස්ුනැද්දද. ඔ ගොඩා කොයසර කියියපු ජීවිතයඉන්න අද දවසෙහිම. ඉස්සර එම ඉස්සර මේ තරුණ පිරිසටත් වඩට අපේ වයිසම් ල අතාත්තලනින්. ඥාති සංග්‍රහ එන යනයට හොඳට සංග්‍රහ කළ ඥාති බල කියල් අති බලි ආගන්තුක එනයට කණ්ඩ බොන්්ඩ දුන්න මොනවාද අඩුපාඩු ඇහුව විමසුවනේ අද ඔබහෝ අඩුවෙලාගිහි ලැයියේ. අද නිතරුවෝම අතපයි හකුලවගෙනනෙ න් දොරගුලු වහගෙන ඉන්ඩ කැමැති සමහා රැකලාට ඉදල කොසක් කරන්න ඉන්න තනක්වත් නෑ අතුගාගන්න. ඇයි ඒ වී යැහනෙන් ඒ ීරයෙන් ඉන්න මනුසේ න් ඉන්න තැනකිරි අතුපතු ගානවා ඇත්ත දුරගිය නැතත්කමක්නේ යන්න නොහැකි උුණකාරනය මට පොඩි ව්‍යයාමයක් වෙනවා. ඉන්න තන පිරිසිද වෙනවා. දෙ යෝ වඩින තැනක් වෙනවා. මේ ක එෙමනේ දෙ එක්නවේ යාම් භූතයෝ මලපෙරයට ඉන්න තැනක් වෙනවා. අර වීරෙහිීන මනුසේ අපිරි සිදුුව පිළි වෙලයි. ආගන්තුකයින් ආම් පිළිගන්නිනේ ඥාතිීන් පිළිගන්නින. ින්දහම කාම්පිනාා මලපහන පූජාවෙන්න්නේ නේ එතකට ඉතින් දෙේ අන්ටවා පින් දෙෙන්ඩ බෑ දේවතා බලි. ආම්බැලු හා පු්බපේත බලි මලග ඇත්තන්ට පින් දෙෙන්ඩෝනි. ඒකට නිතර මලප පහන පූජා කළ තාහාර පූජාවල්ම නොවන ආය පින්ද නයිති ඔය මොකක්වත්වෙනවා අද ජීවිතේ වීරය අත්හලකෙනට ඔය කිසි දෙයක් වෙන්න නෑ. ඉති නිසා ජීවිතයේ ලස්සන වෙන්ඩඩම් සරුසාර වෙන්ඩඩම් පැහැදිලීනෙ තමන්ග ජීවිතේ . යහ සපාය කතාවල ඒ දෙෙන්න්ඩයිකු. අසපා එනවේ සප්පායි කන ගලපෙන කතාමාතෘු කායකින්ද. ද අපේ මිනිසුන්ගේ නිදිමත ඇතිවෙන අසපාය කතාවලට. කොහේ හරිය ඕපදූපටික ැහැරෝල කිවත් පාන්දරයක අනය හගෙනින්වා.ම් බැලු හාවැනි ඔය දේශපාලනයගේ වැඩකට නැති වාද විවාද රෑ ොහකෙනක දන් අහගන්න මිසු නැද. ඔයඉන්න මේ බනකිට කියට වැඩ හහාදුරක කියෙනෙ නමේ පහුෙනන නතර න කිව්වා. මුර ඇරෙන්ට පුලුවන් ඔක්කොම නනිීදයයි. පිරිත් දේශනාවන් මහ පිරිත වර උනේ පසලා ධම්මචාක්්‍ය වගේ හරියට යදදී. මණ්ඩ පෙ හාමුදුරුවටක හැරලා ඉන්න ඇරෙන්ට ඉතිරි ඔක්කොම නිදී. ආමුදුරරු සතපුා තනිත එදන්න එන්නේ. බැලු හාවන. ඉදි ඒ තරමට මිනිසුන්ගේ වීරය හීන වෙලා නැද. ඉන්දල්ල ඉඳලලා පිරිතා කරන දාට ආනුවේ රැ පුරාවට පිරිත් පොතාස් ළඟතියා ගෙන පිරිතික කියන්න පුළුවන්. ඉහෙම වීරයක්ක්ක. ති ජීවිත ඉතාම විරලවනේ ද අපිට මුණගෙන්නේ එ නිසා එක සප්ාය කතාවල ේදන්න නඕන යහපත් මාතෘකාවන් වල යෙදන්න ඕනේ එතකට ඒක තමන්ට මෝටිවේෂන් එකක් වෙනවා දිරිගැන්වීමක්ෙනවාන ජීවිතයන ලෞකිකව ජීවත් එන්නා ලෝකෝතුරෝ යන්න කෙනෙක් කෙනෙක මුණ ැහුණම සමාරක් කලාට මේ මහාද නෝගත් කම්පේ නති ඊරඇත් කෙනෙ ක ෙල්ලා වැඩිය කතා කරන්න හම්පේ පින්කන්වට වායනවා විත්‍රරෝ විේක ඇතල ඩිංග කතා කරම හරි ආසායෙන් අහගෙන හිටියා ඒ තරං ඉගෙන ගණ්ඩ දේවල් ආනයාගේ දැනීම කල්පනා කරලා බැලුහන් හරි ලස්සට දේවල් පහදනවා. සපපාය කතා බැලුහන් ජීවිතයේ ඒ මනුසිංගින් අපිට හොඳේ මාතෘකාව ඇසුරේ කතා කරන්න ගත්තහ ගොඩා දෙයක් දැනුවා අපිට හම්පේවා. ඒතකට ඒදව රසවාත් අහගෙන හිටහාම පුංචිහරි නිද්‍රාධීලිකමති වුණ හම ඒ අත්මා ගැෑරිලා. ආ බැලු හම් දැන් ඉස්සරවය මලළගමකට රැෑ කලි වෙනකම් එකතු වෙන සැනගමැද්දේ නිකමේ කුණුහර කතාගෙන මියස්සුනෙවෙයි. ආම් බණ කතාකිෙනමිනි සු එකත වුණ. ලස්සන් උපදේශාත්මක කතා පොඩිඋන්ටික වටකරගෙන කියපු වැඩි හිටියන අපිට හිටියේ. නෑ ආ නතිඒ වැන් කොච්චරණ. ස්සර රෑවල් එලි වෙනකම් බණ කියනවාමින් අහගෙන ඉන්නවා පැේම් පැයට හාමුදුරු වෙනසේ බන දේශනා. දුෂ්කරෑ ඇත ගංවල අපිට මතකයි. ඉස්සර අප නුව කටින පින්කවට හෙම ඇදත් ගල කිය ෙම ආරණ්‍ය සේනාසනය කෙම ආන් හි හැම දාම එලිවෙනකම් බණ දේශන හාමුදුරු. දුෂ්කර පලාතලර මනුස්සර ලෑ මාස්ත්‍රයවලින් හමේෙන්නේ. කරන්ට එකවත් නෑ කල. ඉතිං ඉදගෙන මේ මහ වනාලි ත දෙෙනවා යනවා. වනන්තරීම ඇද්දී තියෙන්නේ. ඉතින් අර සෙනක හොදයට ඉතින් බණ භාවනා කටයුතු ේදනා හැටි බලන්ඩිායි. තිනිසා ජීවිතයේ මේ ධරමම අර්ගය යන කෙන තමන්ගේ වීරේ හැම මොහොතකම තෙදගන්නගෙනමයි කටයුතු කරන්නේ. ඒ ඇකි ජීවිතයේ ලෞකකවත් අන් සෑම පැත්තකින්ම දිනු ජීවිත බවට පත්වෙලා කාගෙන්වත් මේ ඩිපෙන්නෙන් යපෙන්ඩ හැදිච ජීවිත නෙවයි. මේක කොහෙද අතපයිති වනත් අම්ම බත් කවනකං ඉන්න ඔහහි. අගම්ම බත් ප ාන්න ෙදන් ගහිලා කටේරියොත් ආං එතකොට තම කට හරිරෙන්න්නේනෙ මං කියන තමාකට වවරුදු වස විසිපය චූටි බාලට තාම් බත් කවන අම්මල මටහම්බෙනවා. තමන්තපය ඇතිව හදලා අතපය නැතිව හදලා වැදුවාවාගෙන ගිහිලා ම් බත්තා අන ලකවන්නේනෙ. ඉදිී නිසා බ ඉන්ඩිපෙන්ඩස් කියන නිදහස්ස වාධීනව තමන් ජීවත් වෙනවාවන. ඒ කෙන තමන්ගේ කටයුතු පුංචි සන්ඳීන්ද ජීවිතය කරයි අන්න පුරදුුව නවා දැ මේයම ඔරුදු සීයා සම්පූර්ණ වේද මේ වෙනකනු තේ අම්ම ඒයාමගේ කටයුතු කොච්චනම් දුරට තනින් කරන්න ඉන්න ඇද. කරන්නට අනිත ඇදුව නෑන ඉදහල් ඉදහල් මංකරගන්න උඹබල පැත්තකට වෙල්ල. ඔයි සමහරකට වැඩිහිටි එහෙමත් කියන්නේයි. එක මාන්‍යයක් නෙවෙයි. ඒයා පුරුදු වෙච්චවිහන. ඉතිනිසා ජීවිතයේ තමන් අන්තිම හුස්මපද යනකනු තමන්ට කළ හැක්ක. හැකියාව තියාගෙන තනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ තමන් කරගෙන එහෙම කෙනට හුද කලාවේ කාතක්ක හ වෛරයක් ඇති වෙන්නේ ජීවිතයේ තමන් හදපෝන් තමන් සලකපුන් ලග නැතලා තමන් තනිවුනත් එයාට ඒ තමන්ගේ ටික කරග හැකිෙන තක හොවයිරන හිටියත් නැතත් කාගෙන්වත් බලාපොරොත්තුවක් කලානේ එයා එයාගේ ජීවිතයේ වාදීනව ගිහිල්ල තියෙනවා ඉති ඒකෙනට අන්තයම මැරන ොත කා කවරු ල් හිට නැත්. ුැල හිතන්ම මැරෙන්් බැරිද. අද ගොඩාක් මින්සුන්ට මැරෙන්් බැන කොච්චර වට හිටියත් අරයගෙන් මෙයාගේ උනු නොවනුේව හිතේතිය මහ වෛරකින් නේද මැරෙන්නි. දීනිසා වීර හදාගත්ත මනුසය හැම මොහොතක සහනදායි ප්‍රතිපදාවක තමන්ව පි හිට වංජීවත්යේන. ඒ ගුණය හොදට තමන්තුළ වඩවගන්ඩ දියුණු කරගන්න මේ දේශනාවේ? මන්ගේ ජීතේ ආශිර්වාදයයක් කරගණ්ඩුවන. ඒ ආරය උත්තමිය ගැනමතක් කරන්නඩ නම වීරයත් නොහල රහත්වීම දක්වාම් චක්පාල මහරහතන් වහන්සේ ගත් අතිහිම. ඇස් දෙකන්ද වෙනකනුත් උන්වහන්සේ ඇස් දෙකට ප්‍රතිකාර කරන්න පෙළඹුණේ නේ තමන්ගේ කෙලෙස් අන්ද භාාවීට ප්‍රතිකාර කරමින් බෞ් නැඩුවා තුන්වහන්සේ කෙළෙවර ඇස් දෙකන්ද වෙද්දිම කෙලෙස් අද භාවින් උ වහන්ේ මිදනවා. මල්ල කියල සාහින් වහසනම කහිටියා මේ දම්ඹදිවින් ලංකාට වැඩම කළ භාවනා කරමින් වනන්තරේ උණහන්සේ සක්මාන් කරලා උහන්සගේ දෙපතුල් පැලෙනවා. දෙධනින් උන්වහන්සේ සක්මන් කරනවා වනේ ගියපු වැද්දෙක් අර පඳුරු සෙලවෙනවාසේ දැනිලා මේ මුුවක් කියලා විදිනවා. ඊට පස්ස හී ඇවිහිල උන්න්නහන්සේගේ සරීර පසාරු කරං යනවා උහන්ස වේදනාවෙන් එය ගලවල පැත්තකෙන් කියලා ක්මන් කරන්න බෑ දෙදනින්වත්දැන් ගල්තලාවක දිගෑදිලා. උන්හන්සේ විදර්ශනාව හිත පිහිටව ගන්න සෞ කලෙසුන්හසර රහත්වෙනවා. එතකට වීර්යේ අරහත්දීම දක්වා අත් නොහල උත්තමය එහෙමයි. මහා සිව කියල සහිනහන්සේ නමකකිට උන්න්නහන්සේ ත්‍රිපිටකාගත දැනුුව හරි පිරිසිදුව තිබුණා. උණහන්සේ වෙතටෙන හැමෝටම හොඳට කරුණු කාරණා පහදනවා. ඉති ඒ උන්නහන්සේගේ දැනෝගත්කන් ලබාගෙන තිස්දාහක් විතර. මන් වහසේ හත්වන හැබැ උන්හසේ රහත්න. උණහන්සගේ නොරහත් භාවය සංවේධීතාවයකට පත් කරනවා උන්වහන්සේම ශිෂයෙක් වතාවක්. උනන්දු ඇති නොහෙෙනම් අන්දේ රහත්තෙන්ටඕනි. මට පුළුවන් ව කියලා දින දෙක තුනකින් රහත්වයට බැරිය කලා උණහන්සේ වනගත් වෙලා ගල්ගුහාාවින්දගෙන වීරය කරනවා බැරි වුණා. ඒ වස්කාලිම වීරය කලා බැරි වනාා රහත්වෙන්. කඳුලු පිටවෙන ඔඋන්වහන්සගේ නෙතින්. ආන් තමන් බලාපොරොත්තු විච්ච පලේට යන්ඩ නොහැකි විච්චකවට. උන්හන්සේ අවුරුද්ධක් කාීට පස්ස දෙකක් තුනක් වීරය කරනවා. සක්මං කරනවා සක්මන් කරලා උන්හන්සගේ යටටිපතුරල් පැළෙනවා පුංචි දරු ඇවිල යටිපතුල් මහනවා. අවුරුදු තිහක් වීරය කරනවා ඒ ත්‍රහත්යින්ට බේ අවුරුදු ති අවසානයේ කඳළු වැටිනවා නතින්. දේවතාවයක් ඇවිලා දිරේ ගන්නනවා උන්වහන්සේ නැවත හොඳට අං භාවනා කරනා වීරය වඩනාසේලු සෞ කලෙසුන් අසල රහත්වෙනවා. නිසා ජීවිතය කරපු කාලයේ මච්චර කලානි කෝ මට ලැබච්ච දෙයක් නෑ නනි කියළලවත් උදාසීන වෙන්නේ නෑ. වීරය හොදට තේරුම් ගත්ත කෙන නිවන් දකිනකං අත් නොහල වීරයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය තුළ පිහිටා වැඩ කරනු.ඉහෙම කෙන මේ සංසාර් දුකින් සදහටම මි දෙෙනවායි නිසා ජීවිත ඔබ ඔබේ ජීවිතයේ වැනි ශක්තියක් වීරයවන්ත භාවයක් උපදවන්. වැඩ කරන්නේ එවැනි ඔබට සේලු සෞ් කෙලෙසුන් අසා රහත් භාවේ කරායන්න ශක්තිපදේවි. ඒවනු පිණිස ඔබකාටත් මේ දම්දේශනාවතුන් මඟ පින්වීමක් ආශිරවා දෙයක්ම වේවා. ආකා සට් හාචබුන් මට්හා දේවානාගා මහිද්ධිකා පුඥ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන් තුළෝ හෝකශාස්සනන්. ආකහා ස්වට්ටහාචබුන් මටහා දේවානගා මහිදධිකා පුණ්ඥන්තන් අනුමෝධිත්නවා චිරංරකං තුදේශන ආකා සට්හාචබුන් මටට දේවානගා මහිද්ධිකා පුණ්ඥන්තන් අනුමෝධිත්වා චිරංරක්කං තුමන් පරංති අද දේශනාවට දායකත් එක්කළ පිංහතුන්ලා බලාපපුරොත්තුන මේ ගේිය විශ්‍රාාවලත් විදුහල්පති Aඩලන් අභේගුණවරදන මහතා සිහිපත්කොට පින් දෙන්නට අමරනාත් අභියගුණවරදන මහතාට හැන්ඩිපියෝරිස් සොපි නෝනා මල්වත්ත යන මහත්ම මහත්මීන්ටත් ගෝමික කුමාර සිංහපුතාටත් මතක් කොට පින් දෙන්න අදහස් කලා සැවම පින් ලැබ සසර දුකින් අත්මිදී නිවැණින් සැනසේවා. අපවතිී වදාල පින්ංවත් අපේ දරනාාගම කුසල ධම්මනායකසායින් වහන්සේටද මේ පින් අනුමෝදැන් වේවා. උනහන්සේද සංසාරීං අත්මිදී නිවනින් සැනසේවා. ඔබා පැහැම නම් ඉන්මිය ගේිය සැවුම පින්ං ලැබ සසරිංමිදේවා. සංසාරි පුරාවට ඔබාපකාට සත්පුරුෂියෝම කල්්‍යයාන මිත්‍රියෝම පමණක් ජීවිතේට මොුණ ගැහේවා කිලපි සාදු කියයමු. අදදිනට සේවන උපන්දිනය සමරණ පින්වත් MMDDCR අභයගුණවර්ධන අම්මට අපි මෙත්වඩනවා මැනිියන්ට සුභු පන්දිනක් වේවා, නිදුක් බව නිරෝගි භාවේ චිරජීවනේ. ඒ කාන්තයෙන් සැලසේවා, කායික චිත්ත පීඩහෝ ඇති නොම වේවා. උතුම් නිවනිින් සැනසෙන්න්නටම මෞතුමයට මේ පිනනාශිරවාදයක්ම වේවා. ඒවාගේ මේෂු කාභිය ගුණවර්ධන මහත්මයටත් අපි සෙත්පතනවා. නිදුක් බව නිරෝගි භාාවය සෝපත් භාවේ චිරජීවනය සැලසේවා මාතර වල්පොල පදිංචි නිහාල් ගාමිණී අභේ ගුණවරදන මහතා නාමභේ ගුණවරධන මහත්මි ශුකා ප්‍රියංකා චතුරිකා සංජීවන් යන දරුවන් සමඟ චන්දන ලහිරු චමිල් සහදුලාංජයන දරු පිරිස එකතුව මියඋතුම් දේශනාවට දායකත්යෙක් කළලා ඇති ඔබහම දෙෙනට පිංකමට එකතුනු හැමට ඒවාගේම ලක්වාසී ලොවන්සසි සියලු දනන්ට බෞද්‍යානාලිකයි වරතමාන සභාපති බොරලන්දේ වජිරත්ඥාන සාමීන් වහන්සේට සමස්ස කාර්ය මණ්ඩලේට. නිදුක්බව නිරෝගි බව සුවපත්භාවේම චිරජීවනීම වේවා. කාගෙත් මෙලව පරලව ජීවිත වා සනාවන්ත වේවා. දූපුතුන්ගේ අධ්‍යහාපන කටයුතු සාරථකඒවා. වැඩිහිටියන්ගේ රැකි රක්ෂාවයා පාරදිව නුවේවා මේ රට යහපත් කාලයක් උදා වේවා. යහපස් සත්‍යවාදී රජිප්‍රති පත්තිපූර්ණක. නායකයෝ පාලකයෝ පමණක් මේ බිමිත් ලොවේ කොහේ කොතැනත් පහළවේවා. ඔබාපකාගෙත් මෙලව පරලව ජීවිතේ වාසනාවන්තවී උතුම් නිවංසුවයම සැලසේවා. හැම දෙනාට තෙරුවන් සරණයි. අභිහිවාදන සීලිස්ස නිච්චං වදධා ප්‍රචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩන්ති. Ayuwang no sukahang balang aurau ge sang pati, sagda sang pati mi wece at ni bana sangpati minaati sammitnjetu.